අයිබෝන් ඔබ මේක සිටිනේ සිතටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තිලින් හෙට්ටි ආරච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ශ්‍රී ලංකාවේ ආයෝජකයන්ට හිතවාදී පරිසරයක් ජනපති තායිලන්තයේදී පවසයි. HNDA සිසුන්ට විසඳුම් සොයා අන්තරේ පාරට බසී. HNDA සිසු ගැටලුව පාර්ලිමේන්තුව උණුසුම් කරයි. රුසියානු ගුවන් යාන අනතුර සිදු වී දින 3ක් ගත වෙද්දී පාකිස්තානයෙන් තවත් ගුවන් යාන අනතුරක්. විදේශ ආයෝජකයන්ට හිතවාදී පරිසරයක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පැවති ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් පවසා සිටියා. මේ අතර හෙට දිනේදී ජනාධිපතිතුමා තායිලන්ත නිල සංචාරයේ වැදගත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් තායිලන්තයේ ඔටුන් හිමි කුමරිය හමුවීමටද නියමිතයි. තායිලන්තයේ සියුදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද තායිලන්තයේ වෙසෙන ව්‍යාපාරික ප්‍රජාව හමු වුණා. මෙහිදී ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ අද පවත්න ආයෝජන හිතවාදී ආර්ථික ක්‍රමය තුළ විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීමේදී විශේෂ අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම දෙරට අතර පවතින ආයෝජන ක්‍රමවේද හොඳින් හඳුනාගත යුතු වන අතර එහිදී ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය, යටිතල පහසුකම්, විදුලි සංදේශ ඇතුළු අංශ ප්‍රවර්ධනය කළ යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. මෙම අවස්ථාවට සහභාගී වූ තායිලන්ත උපාගමැතිවරයා අදහස් පළ කරමින් පවසා සිටියේ තිරසර සංවර්ධනය උදෙසා ස්ථිර වැඩපිළිවෙලක් පැවතිය යුතු අතර එහිදී ඩිජිටල් තාක්ෂණය සමග වෙළඳපොළ කළමනාකරණය විය යුතු බවයි. එමෙන්ම දෙරටේ ආර්ථික සංවර්ධනය උදෙසා එකමුතු වී කටයුතු කිරීම තුළින් දෙපාර්ශ්වයටම සාර්ථකත්වය උදා කරගත හැකි බවද තායිලන්ත උපාගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර මීට සමගාමීව තායිලන්ත ඉහළ පෙළේ ආයෝජකින් පිරිසක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳ සාකච්ඡාවක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙරටේ හෝටල් ඉදිකිරීම සඳහා කටයුතු කිරීමට ක්‍රියා කරන බවද, ධීවර සහ සීනි කර්මාන්ත අංශයන් සඳහා ආයෝජනය කිරීමට ක්‍රියා කරන බවද තායිලන්ත ව්‍යාපාරිකයින් සඳහන් කළා. එමෙන්ම රථවාහන අමතර කොටස් මෙරටට ගෙන්වීම සඳහාද ඔවුන් සිය දායකත්වය ලබා දෙන බවද සඳහන් කළා. මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ද සිය අදහස් පළ කළ සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ තායිලන්ත නිල සංචාරයේ තෙවන දිනය අද. අද දවස ආරම්භ වුණේ ශ්‍රී ලංකාව සහ තායිලන්තයට ඉතාම වැදගත් වූ අවස්ථාවක් සම්ට්වන් කරමින් ව්‍යාපාරික ප්‍රජාව සමග පැවති සාකච්ඡාවෙන්. මෙම ව්‍යාපාරික හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වෙද්දී තායිලන්තය වෙනුවෙන් සහභාගි වුණේ උප අග්‍රාමාත්‍ය සොමිකිට් චතුස්රේපිටක් මහතා. ඒ වගේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු තායිලන්ත ආයෝජන මණ්ඩලයේ ප්‍රධානින්ද මෙම හමුවට සහභාගි වුණා. මීට අමතරව දෙරටේ ව්‍යාපාරිකයින් රසක් මෙම හමුව සඳහා සහභාගි වෙමින් දෙරටේ ආර්ථික ශක්තිමත් කිරීම සඳහා ආයෝජන අවස්ථාවන් පුළුල් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. දෙරටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට, ආර්ථිකය ඉහළ තලයකට ගෙනෙන්නට මෙම අවස්ථාව මහඟු පිටුවහලක් බවටයි අද උදැස්සන වරුවේ පත් වුණේ. ඒ වගේම අද දහවල් කාලය පිළිබඳව කතා කරන විට දෙරටේ ආගමික සමෙදියාව ථේරවාදී බුදුදහමේ ඒ සමෙදියාව දෙරට අතර තවත් ශක්තිමත් කරගන්නා වූ මොහොතකට එළඹුණා. ඒ අනුරාධපුර පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් තායිලන්තයට පරිත්‍යාග කිරීම. මෙම සුවිශේෂී වූ ආගමික වැඩසටහන සිදු වුණේ අයෝධ්‍යා පුණ්‍යභූමියේදී. අයෝධ්‍යාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් තායිලන්ත රජයට සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් මේ ආකාරයට පූජා කරනු ලැබුවා. එය දෙරට අතර ආගමික සමිතියවත් ශක්තිමත් කරන්නා වූ තවත් ඉදිරිපියවරක් බවටයි අද දවසේ පත් වුණේ. ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිතුමන්ගේ තායිලන්ත නිල සංචාරයේ තෙවැනි දිනය ආර්ථික වශයෙන් අද උදැස්සන කාලය තුළ ශක්තිමත් වෙද්දී දහවල් කාලය තුළ දෙරට අතර ආගමික සමිතියව සමාජීය සමිතියව ශක්තිමත් කරන්නා වූ එවැනි වැඩසටහනකට එළඹුණා. මෙය රටවල් දෙක අතර පවතින 60 වසරක රාජතාන්ත්‍රික සම්බන්ධතා තව තවත් ශක්තිමත් කරන්නා වූ සුවිශේෂී මොහොතක් බවටයි පත්ුණේ. සූදානම් හෙට දවසේදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සිවුදින නිල සංචාරයේ අලුත්ම තොරතුරු ඔබට ගෙන එන්නට මම තායිලන්තයේ සිට උදේෂාන් ඉඩමේ ගෙදර සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්.
විදේශ ආයෝජකයන්ට හිතවාදී පරිසරයක් ශ්‍රී ලංකාව තුළ පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද පැවති ශ්‍රී ලංකා තායිලන්ත වෙළඳ සමුළුව අමතමින් පවසා සිටියා. මේ අතර හෙට දිනේදී ජනාධිපතිතුමා තායිලන්ත නිල සංචාරයේ වැදගත් සංදිස්ථානයක් සැලසුම් කරමින් තායිලන්තයේ ඔටුන් හිමි කුමරිය හමුවීමටද නියමිතයි. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශය අතර තුල බලාපොරොත්තු වන්න. පසුගියදා HNDA සිසුන් විසින් දියත් කළ විරෝධතාවයට සිදු වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කිරීම සහ ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. මේ හේතුවෙන් කොළඹ නගරය අවට අද පස්සරුව වන තෙක් විශාල වාහන තදබදයක් පැවති බවයි වාර්තා වන්නේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පහගමනක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා. විරෝධතාකරුවන් ප්‍රථමයෙන් නුගේගොඩ නගරය හරහා වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා ගමන් කළා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය, පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය සහ ඒ අවට කොල්ලුපිටිය මංසන්ධිය, කුළුඹ නගරයේ ස්ථාන කිහිපයක පොලිසිය සහ කැරලි මර්ධන කණ්ඩායම් යොදවා තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද පැවැත්වීමට නියමිතව තිබූ මෙම විරෝධතා පහගමන තහනම් කරමින් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් HNDA සිසුන්ට ඉක්ුද්දා එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධතාවය පළ කරමින් සහ තවත් ඉල්ලීම් තුනක් මුල් කර ගනිමින් විරෝධතාකරුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණියා. විරෝධතාකරුවන් කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණ එහිදී උද්ඝෝෂණ නිරත වුණේ මේ අයුරින්. අනතුරුව සිසුන් කිහිප දෙනෙකුට තම ගැටලුව අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව උදා වුණා. කෙසේ වෙතත් ඔවුන් සාකච්ඡාවට යාමට පෙර අවධාරණය කළේ තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන තෙක් මෙම අරගලයෙන් ඉවත් නොවන බවයි. මේ අතර පසුගියදා HNDA සිසුන් විසින් දියත් කළ විරෝධතාවයට සිදු වූ පොලිස් මැදිහත්වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද හටගත්තා. ඒ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විසින් මේ පිළිබඳව රජයෙන් ප්‍රශ්න කිරීමත් සමගයි. මේදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ HNDA සිසුන්ට පවතින ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා බටකොට වාර්තාව සහ ජාතික පොලිස් කොමිසමේ වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පොරොන්දු වන බවයි. That the miscreants must be identified and dealt with, and that the command structure must be looked at, and if the persons who were in command at the scene had not taken action immediately as required, even they should be dealt with. මේ පාර්ලිමේන්තුවට පැමිණෙන ශිෂ්‍යයන් මේ මහජන මන්ත්‍රීවරු හම්බෙන්න පැමිණෙන බව උඩ පොලිසියේ 500ක් පමණ පාර්ලිමේන්තුවට ඇතුල් වෙන ප්‍රධාන පාර මේ වෙනකොට අරක් අරන් ඉන්නවා. හමුදා බලකාය කැඳවා තිබෙනවා. ඔබතුමාද මේ කැඳවලා තියෙන කතානායකතුමා හැටියට දැන් මේ විපක්ෂ නායකතුමා ශිෂ්‍යයන්ට කරපු අපේ දරුවන් වන ශිෂ්‍යයන්ට කරපු ඒ මරපහර ආණ්ඩුව කරලා කඩලාගෙන ආණ්ඩුව ඉන්නවා, කිසි දෙයක් කරලා නැහැ. ආරක්ෂක අංශයෙන් කොහොමද බලන්නේ? දැන් කියන්න කැමති පාර්ලිමේන්තුවට ඇතුල් වීමට තියෙන මාර්ගය ඇයි කතානායකතුමා හමුදාව පොලිසිය කැඳවලා අවහිර කරගෙන ඉන්නේ? කරු කතානායකතුමා කියලා කතානායකවරයෙක් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට ශිෂ්‍ය නායකින් ඇතුල් කරන්න ඕන නම් සංඛ්‍යා කියන්න මමත් ඒ අය මුණ ගැහෙන්නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඒකාබද්ධ විපක්ෂ කියන්නේ මොකද්ද? විපක්ෂ නායකතුමා ඉන්නවා, විපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ඉන්නවා. මොකද්ද මේ ඒකාබද්ධ විපක්ෂ කියන්නේ? පසුගිය 29 වෙනිදා මේ එල්ල කරලද ප්‍රහාරය ඉතාමත් මිලේච්ඡ ප්‍රහාරයක්. ඇත්තට මෙතන කඩාකප්පල්කාරී ලෙස, එතන ප්‍රචණ්ඩකාරී ලෙස ඇසුරුනේ පොලිසිය, දරුවන් නෙවෙයි. මම ඇමතුමගෙන් පාර ප්‍රශ්න ටිකක් අහනවා. HNDA සිසුන්ගේ සාමකාමී උද්ඝෝෂණ පොලිසියද පහර දීමට නියෝගය කළේ කවුද? සාධාරණ පරීක්ෂණ සිදු කිරීමට පෙර එම පහර දීම සාධාරණීකරණය කරමින් උසස් පොලිස් නිලධාරීන් විසින් මාධ්‍ය හමුවක් පැවැත්වුවේ කොහොමද? පරීක්ෂණයක් කරනවා කියන ජන අගමැතිවරයා, පරීක්ෂණයක් කරනවා කියන පොලිස් අමතිවරයා, හැබැයි පොලිසිය නිලධාරීන් ඇවිල්ලා කියන ගහපේක හරි කියලා. මා ජනතාවට ලෙන්ගතු රජයක් වශයෙන් මේ අංශ දෙකම පිළිබඳව සුපරීක්ෂකාරීත්වයෙන් හා වගකීම් සහිතව සෑම අංශයක්ම කටයුතු කළ යුතු බව අපි විශ්වාස කරමු. ශිෂ්‍ය උද්ඝෝෂණය විසුරුවා හැරීමේදී පොලිසිය සීමවා ඉක්මවා කටයුතු කර තිබේද යන්න සොයා බැලීම සඳහා මේ වන විට පොලිස් කමිසම විසින් ඉහළ මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව, මේ වන විටත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එම කොමිසම හමුවට කඳවා විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
විසිනම්වෙන්දා පැවති උද්ඝෝෂණයේදී ඇති වූ කනගාටුදායක තත්ත්වය පිළිබඳ විශේෂයෙන් සොයා බැලීම සඳහාද ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි විදුලි බල හා පුනර්ජීවනය බලශක්තිය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය B.M.S. බටකොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් දැනටමත් පත් කර තිබේ. අපගේ රජය වගකීම් සහිතව හැසිරෙන රජයක් බව අපි අවධාරණය කරමු. රජය මේ ගෙන යන මහජන හිතකාමී වැඩපිළිවෙල අවුල් කිරීම සඳහා කිසියම් පිරිසක් සංවිධානාත්මකව කූට ලෙස ක්‍රියාකරන්නේද යන්න සොයා බැලීම කෙරෙහි අපගේ අවධානයද යොමු වී ඇත. මම විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ පැන නැගීම ගැන. සම්බන්ධන් විපක්ෂ නායකතුමා කිසිම කාරණාවක් ගැන හිතන්නේ නැතුව දකුණට බලපානත් උතුරට බලපානත් ප්‍රශ්න එක වගේම ගන්නවා කියලා මම දන්නවා. And that question must be answered. I am very happy that you have raised it because you are a true leader, national leader of the opposition. Dakunata balapana anik prashnan mai kisima sakayak na sambandhan mantrituma e wage ma ewa matu karanawa kiyala. Vipakshe pradhana samvidhayaka tumat me prashne kana nagala tiyenawa. Mokadda me ekabandha vipakshe kiyanne? 2013 December 24 wenida HND teerneya gatte aya thamai me ekabandha kiyanne. Gami logge amathuma, keliya rambukala amathuma, welcome amathuma. දිනේෂ් ගුණවර්ධන ඇමතුමා, බන්දුල ගුණවර්ධන ඇමතුමා, දරස අලාපේර ඇමතුමා, සීවි රත්නායක ඇමතුමා, වාසුදේව නානායක්කාර ඇමතුමා, හයිද ආනන්ද අලුත්ගමුව ඔන්න ඉන්නවා තීරණයකට. මේගොල්ල තමයි කඩාකප්පල් කරන්න හදන්නේ මන්තුමා. මම මේකට පිළිතුරු දෙන්නේ රතුපස් වල දරුවන්ගේ ලේ නැති අයට පමණයි. මෙතුමයි මෙතුමට ඒ ලේ නැහැ. දැන් බැලුවේ ශිෂ්‍යයන් බෙහාට ගෙනල්ලා තවත් මරලා දාන්න. ඔය ශිෂ්‍ය නායකින් ගේන්න මම ලෑස්ති මුඩ ගෑන්න කියලා මම කියනවා. ඔබතුමා ගත්තේ නැද්ද තීරණේ? ඇයි HND අයන් තහනම් කරේ? මට දිනේෂ් ගුණවර්ධන මන්තුමා කියන්න, බන්දුල ගුණවර්ධන මන්තුමා කියන්න, වාසුදේව නානායක්කාර මන්තුමා කියන්න. මේ මොකද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 46/90 මගින් රාජ්‍ය සේවයේ සමහර වෘත්තීන්ට බදවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලද වාණිජ්‍යවේදී උපාධියක සාමාන්‍ය සමර්ථයකට විකල්ප අධ්‍යාපනික සුසුමක් ලෙස 1990 ඔක්තෝබර් මාස 30 දින පිළිගෙන ඇත. එම චක්‍රලේඛනයේ අනුසංගිකව නිකුත් කරන ලද චක්‍රලේඛන කීපයක් මගින් විටින් විට එය සංශෝධනය කර ඇති අතර 2014 4 මාස 23 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 10/2014 නිකුත් කිරීම තුළින් 46/90 චක්‍රලේඛන යටතේ තමන් වෙත හිමි වූ ඇතම් වරප්‍රසාද හා පිළිගැනීම් අඩු වූ බව ශිෂ්‍යයන් ප්‍රකාශ කරලා තියෙනවා. ගරු කතානායක තුමනි 46/90 චක්‍රලේඛනය අවලංගු කරේ මේගොල්ලෝ. දැන් අපි තීරණය කළා තියෙනවා 46/90 බලාත්මක කරන්න අපි තීරණය කළා තියෙනවා කියන මතක් කරන්න ඕනේ. මේ චක්‍රලේඛනය අහෝසි කරේ කවුද? ඒගොල්ලෝ කියන කවුද? පස්වෙනි පුටුව. ආ නැද්ද? නෑ එහෙනම් සාකච්ඡා කරන්න. ගරු කතානායක තුමනි. නෑ විවාදයකට යන්නේ. කතානායක තුමනි. දැන් අපි මේ ගැන කතා කරන්න පුළුවන්. ගරු ආගමිකයන් තේරෙනවා. නමුත් මේ වගේ දෙයක්වත් පාර්ලිමේන්තුවේ කතා කරන්න නැත්නම් තේරුමක් නැහැ නේ. මේක පාර්ලිමේන්තුවේ කතා කළ යුතුයි. ගරු ඇමතුමා පිළිතුරත් එක්ක එකඟ වෙන්න බෑ. මම බාර ගන්නවා බටකොඩ වාර්තාව මේ සභාවට ගේන්න. ඔබතුමා කතානායකට බාර ගන්න අර කොමිටියේ වාර්තාවත් මේ සභාවට ගේන්න. මේක ඇත්ත 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් මේක අවසි කරා. මෙතන ප්‍රශ්නේ ඒකාබද්ධ විපක්ෂ කියලා පුදුම සතෙක් ඇවිල්ලා විපක්ෂයක හැප්පෙන්න හදනවා. අපි මොනවද කරන්නද? ළමයි ඇවිල්ලා ටෙලිෆෝන් මගින් කිව්වා මේ ගැන හම්බ වෙන්න ඕනේ කියලා. එතකොට පාර්ලිමේන්තුවේ දොරටු විරුත වෙන්න ඕනේ. ඒ ළමයින්ට මෙතෙන්ට ඇවිල්ලා මන්ත්‍රීවරු සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ පොපි සැමරුමට සමගාමීව පොපි මල් පැලඳවීමේ වැඩසටහනක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. සන්නද්ධ හමුදා රණවිරු අනුස්මරණ පොපි සැමරුමට සමගාමීව අද පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතා වෙත පොපි මල පැළඳවීම සිදු කෙරුණා. ඒ කථානායක නිල කාමරයේදී මෙහිදී නියෝජ්‍ය කථානායකවරයාට, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාට, පාර්ලිමේන්තු මහලේකම්වරයාට, නියෝජ්‍ය මහලේකම්වරයාට හා සහකාර මහලේකම්වරයා වෙත පොපි මල් පැළඳවීම සිදු කෙරුණා. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් පොපි මල පැළඳවීම සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය නිල කාමරය අසලදී.
இன் அனந்துருவு பார்லிமேந்து மந்திரி வருன் வெத்த பொப்பிமல் பெலந்தவீம சிதுக்கெருனே பார்லிமேந்துவே மந்திரி பிவிசும் அசலதி. பார்லிமேந்துவே அனுபாதித்த காரிய மண்டலே வெத்த பொப்பிமல் பெலந்தவீம பார்லிமேந்துவே காரிய மண்டல பிவிசும் அசலதி சிது கெருணா. அப்பே சங்கமய 1944 பிஹிட்டே அத வெனகொட்ட 40,000 பமண விஸ்ராமிக சமாஜிக்க இன்னோ ஏ ஆயட்ட சஹனஸ் லபா தேம விசேஷே ரோகாபாத உணு மானசிக அத்தின் துர்வல உணு நன்னாம் பவுல் கரதர நிசா வென்னுணு ஏ ஆய பலா கனிம் சந்தா அப்பே மூலிகாரமுன சமாஜிக்கங்க தூப்புதுணு ஆயட்ட அவசிய பரதி சஹனஸ் லசா தேன சிஷ்யத் ஆதாராதி கிரியமென் அப்பே விசேஷ வெடசட்டனத் கட்டான போலகல தியன ரணவீரு நிவாசே நசரனு ரணவீரு 25 தினக் பமண இன்னோ ஏ 25 தின அத்தர தேவன லோக யுத்தேதி சடம் கரலா ஹிட்டம் கவத் கௌரவன் நெதுவ இன்ன 3 தினக்கு அது தக்வா இன்னோ ஏ சந்தாத் மே பொப்பிமலின் லபன ஆதார அப்பி லபா கண்ணோ பலவேனி லோக யுத்தேதி அப்பே ரடெங் யுத்த வெதில ஹிட்டம் சடனே மெர கிய கயாயத் தேவன லோக யுத்தேதி சடன் வெதில ஹிட்டம் மிய கியாயத் நிதஹத லபுவாட பாஸ்ஸே நோயே கிரியான்விதயன்ஹி யெதில ஹிட்டம் சடன் ஒலே மிய கிய விசேஷியன் அவருது 30 அத்தர தத்ரபாதி யுத்தே திப்ப அந்திம அவருது 3 மானசிக மேயும் திப்ப ஏவலிங் ஜீவித தானே கரலா ஹிட்டம் அப்பே ரட பேரகத்து வீரணவனு சிஹி கிரீமட்டை மே பொப்பிமல் வியாபாரே அப்பி கரகன யான்னே மே மாசி நவம்பர் 8 மினிதா ஏ பொப்பிமல் தினே தியனவா விஹார மகாதேவி பாக்கிகேதி. தென் கெட்டி விராமயக் நேவதார் தேசிய புவத் ஜாத்திக சன்வாத பிலிபந்த அமாத்திய மனோ கணேசன் மகதா ஈயே சேத டிவி ஒஸ்ஸே விகாஷே வூ மாலிமாவ தேஷ்பாலன சன்வாதேட எக் வெமின் HNDA சிஷ விரோதேட சிது வூ போலீஸ் மெதியத்வீம சம்பந்தேன் சா வர்த்தமான தேஷ்பாலன தத்வே பிலிபந்தவ அதாஸ் பலகலா. சீரசேயா ஜனதாவகின் நிதாச ஆரக்ஷா கரணும் அது பிரதானம சிதுவீம அப்பகே விஸ்வவித்யால சிசுண்ட லபுணு மேர பிரகாரே விசேஷேனும் போலீஸ் ஏ அவஸ்தாவேதி ஹசிரணு விதிய மே சிதுவீம அப்ப எல்லா தக்கினோம் மேரட்டு ஜனாதிபதி வரையா அகமதி வரையா பிரதமதி வரும் நேத்து மம் மெத்து ஒக்கம் அப்ப எல்லா தக்கினோம் அப்ப ஆண்டு எடத்தே சிது வச்சு எக்கமதே மேக்க அஹிம்சக சிஷ்ய சிஷ்யன்ட்ட சிது வச்சு மகா பெறப்பாருகிற அப்ப துக்குனவா எல்லா தக்கினவா வச்சந்தகாக்கின மேரட்டே மெத்தனை மெத்த இந்தகன மேரட்டே ஜனாதிபதி வரையாட கூட பண்ணிட புழுவோம் அகமதி வந்து பண்ணிட புழுவோம் அபியோகம் இல்லை கண்ட புழுவோம் நம்ம இதாசம் எதிரே கண்ட புழுவோம் கிசிவ பிரச்சனையாக்கின ஹோதாய் சிதுவே பேசு யுத்தாபராத சுவயானட்டு யந்திரணையா கேம் கிசி ஆக்கார யோஜனா வீதி பினோ தென் மெஹி திபென ஜாத்தியாந்திர தாயகத்தே முகா எக்ஸ ஜாதிங்கே மாணவிக கமிஷமே சம்மத்த உன மே யோஜனா பதி வந்தவ ஆண்டுவ பிரதிச்சாரைய வில்ல கருணு அத்தரக் பதனம் கரன் தெளிக்கிறீம் ட்ருத் கமிஷன் தேவனிய கவில்ல வந்திலவாதீம் துங்கனகதமாய் அதிகாரண பத்ததி துல அப்பி நீதி நீதிய ஜஸ்டிஸ் செகலவாகன்னு அத்திரவினேகதமாய் நவத்தமே சித்து நவன விதியட அப்பி ஆரக்ஷா பீம் யோஜனா ஆரம்பலண்ட ஆயவேனி க்ளோஸ் எக மங்கிதன்னே தால தீனவா மேக எமதேம் பென்னே ஸ்ரீலாங்கிக அதிகார பத்ததி துலகில தீன் அவசானே விசுவேனி மே க்ளோஸ் எக தீனவா எமதேம் சித்து வெண்டோன லங்கா ஆண்டு கமத்த லபாகன இது இப்போ பிரச்சனையாக நேக மேகதம் அவம வசையம் லபாகன புலவா லுக்கு ஜாயகிராணி லபாகத் பிரஸ்வாதி விளக்கியும் பணத்தை அடுத்து அத்தடங்குட்டிக்கு சிற பாரிய தன் அந்த வாக்கில் சிட்டு மீன் தெம்ல சிற கருவா நிதாஸ் கிரிமே மே கிரியாவளி நான் பசுகியதா ஒபத்துமா அதிரு தவத் பொம்ம பிரிப் சிட்டு சாக் அகமதி துமா ஹமூனா மெஹதி காத்து மனு வகை தீரணையா அகமத்து மாமூனா கிள நவை மின்ன மேகாய் ஊனே ஏ சிற கருவோ மாராந்திக்கு பாசை கரா இந்த 250 வித்திரை இன்னும் அப்ப கியனதே அவங்க கண் தென்னட்டு ஒயில பலனட்டு சாக்க சக்கரன்ட்டு லாஸ்ட் யூலா இன்ன ஜனபதி வரைக்கும் அகமதி வரைக்கும் இதில் இன்னும் இதுவரை கமிட்டி பத்து கரலா அர்லிகா மந்திரிய சாக்கச்சா கராவ சாக்கச்சா கல பலுவா தீந்து கூட ஆவா கொண்டா துணத் இன்னும் கக்கவில்ல தீந்துல பாகன தமங்க காலே கத்த கரகட இன்னும் தேவனி கண்டாயம வில்ல நடுவோல்ட மூணு தீகட இன்னாய் தூங்கி கண்டாயம வில்ல தவன் போலீஸ் விமர்சனம் மட்டுமே இன்னாய் தேவனி தூங்கி கண்டாயமட்ட எப்ப தென்ன புழுவாங்க தினக்கிட்ட அப்படி ஆவா பலவனி கண்டாயம் சம்பந்தவ புது சமாவா ஒண்ணு கீழ இல்லி மத்தினவா புது சமா தென்ன புழுவாங்க ஐத்தி தீன்னு ஜனாபதி மாட பமனாய் ஜனாபதி மாட இப்ப பிரச்சனை முக்கல தீனா அமனம் கியன்னே மே ஜன மே எமதனாட புது சமா தென்னட ஓன மே அனதுண்ணாய ஒக்க வெளிய இன்னும் துண்ண அன பார மாணவ ஹிம்கம் கேந்திரே விசின் சன்விதானே கர திபுனா ஏ ஸ்ரீலங்கா பதனம் ஆயத்தனேதி.
අද වෙනකොට ජිනීවා මානව හිමිකම් කොමිසම සහ ඒ ආශ්‍රිත සාකච්ඡාවේදී මතුවෙච්ච කාරණා, ඒ වගේම යෝජනාවලිය මේ සියල්ලම තුල ප්‍රායෝගිකව අභියෝගයක් තියෙනවා ශ්‍රී ලංකා රජයට. ලංකාවේ සැබෑ ලෙසම යහපාලන සංකල්පය ක්‍රියාවට නැංවීමේ අවස්ථාව එළඹිලා තිබෙනවා. රටක නීති ආධිපත්‍ය පැවතිය යුතුයි. අධිකරණම ක්‍රියාදාමය පසුගිය අවුරුදු 12-15 කාල සීමාව තුළ අපි දැක්කත් දිගින් දිගටම මේ අධිකරණ ක්‍රියාදාමයේ තිබෙන විශ්වාසනීයත්වය බිඳ වැටෙන තත්වයක් තිබුණා. මේ නඩු පැවරීමේ ක්‍රියාවලිය තුළ චෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් අර්බුදකාරී තත්වයකට ඇදලා යනවා. අපිට හැකියාව නැත්තම් අධිකරණමේ ක්‍රියාදාමයේ තිබෙන විශ්වාසනීයත්වය පූර්ණ වශයෙන් තහවුරු කරන්නට අපි විශ්වාස කරන්නේ ඒ රටට දේශීය හෝ විදේශීය ආයෝජකයෝ රොද බැඳගෙන එන්න පුළුවන් පරිසරයක් ගොඩනැගෙනවායි කියන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ තිරසාර පදනමක් ඇතුව යහපාලනය සංකල්පයක් විදිහට නෙවෙයි, ප්‍රායෝගිකව මහ පොළවේ ක්‍රියාත්මක කිරීමේ තත්වයක් ඇති කරගන්න. රටේ ආර්ථික ගැටළු වලට විසඳුම් ලබා දෙන ආකාරයේ අයවැයක ලේඛනයක් ඉදිරිපත් වේවි කියලා බලාපොරොත්තු වෙනවා. අයවැයක් පදනම් වෙන්නේ බදු මත. එන්න එන්නම ආර්ථිකයේ දියුණු තත්ත්වයක් ඇති වුණත් බදු ගෙවන ප්‍රමාණය පිළිබඳ ප්‍රමාණවත්මක වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. අයවැය ලේඛනයේ මොන යෝජනා ඉදිරිපත් වුණත් බදු පදනම, බදු ගෙවිය යුතු පිරිස වැඩි වෙන්නේ නැත්නම් රජයේ ආදායම් පිළිබඳ ඉලක්ක සම්පූර්ණ කර ගැනීම පිළිබඳ ගැටලුවක් ඇති වෙනවා. බදු ගෙවන, බදු පැහැර හැරීම එන්න එන්නම වැඩි වෙනවා. බදු පිළිබඳ වෙනස්කම් ඇති කරන අතරම බදු අය කරගන්නා ව්‍යුහය පිළිබඳ ශක්තිමත් වෙනසක් ඇති නොකරන තාක් බදු පිළිබඳ බලාපොරොත්තු එයාකාරයෙන්ම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ. පවතින වාතාවරණය තුළ සහ විදේශ ආයෝජකයන්ට ලබා දෙන පහසුකම් සහ රට තුළ තියෙන යටිතල පහසුකම් අනුව ආයෝජන වැඩිවීම සඳහා හොඳ පසුබිමක් සකස් වෙලා තියෙනවා. අවධානය යොමු කරන්න වෙලා තියෙනවා. බොහෝ කාලයක් ගත වෙනවා ආයෝජන කටයුතු. ඉතින් ඒ තත්ත්වය වෙනස් කරලා අර ආයෝජන මණ්ඩලය ආරම්භ කරනකොට තිබ්බ බලතල වගකීම් මේකට පවරලා ඒ නීතිමය රාමුව යටතේ ස්වාධීන කටයුතු කරන්න හැකි තත්ත්වයක් ඇති කරනවා නම් තා කඩිනමින් රටේ ආයෝජන ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ණය ලබා ගැනීමේ උපනතියක ඉන්නවා. ණය බර පිහිටන රටකට නොයා ඉදිරි පියවර ගැනීමට මේ අයවැය ලේඛනය හොඳම තෝතැන්නක් වෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා. අපේ ආදායම වැඩි වෙනවා. බදු අනුපාතය සීග්‍රීන් පල්ලෙහාට වැටෙනවා. මේ බදු අනුපාතය සීග්‍රීන් පල්ලෙහාට වැටෙන නිසා මෙවැනි අවස්ථාවක මේ අයවැය ලේඛනය විශාල වෙනසක් කළ යුතු අයවැය ලේඛනයක් කියලා. අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් කරන්නට විවිධ පියවර ගත යුතු වෙනවා අනිවාර්යයෙන්ම. අපි ව්‍යවසායකත්ව සංවර්ධනය මේ රටේ කළේ නැත්නම් කිසිම දවසක රට සංවර්ධන මට්ටමකට ගන්න බෑ. මේ ව්‍යාපාරිකයන්ගේ ප්‍රතිශතය 4% ඉඳන් අඩුතරම 15% කරන්න අනාගතයේදී කුඩා ව්‍යාපාර වැඩියෙන් බිහි කරන්නට මේ අයවැය ලේඛනය ආරම්භක පියවරක් විය යුතුයි කියලා මා පෞද්ගලිකව විශ්වාස කරනවා. තුන්වෙනි කාරණේ හැටියට මා අර්ථකථනය කරන්නේ තොරතුරු හැසිරවීම පිළිබඳ ගැටලු. ග්‍රාමීය මට්ටමේ තියෙන සියලු තොරතුරු පරිගණක කළ යුතුයි. අපි මේ තොරතුරු භාවිතා කරලා නිවැරදි ආර්ථික තීරණ ගත මූලික වශයෙන් අංග 4ක් තියෙනවා අයවැය ලේඛනයකින් පරිපාලනය කළ යුතු. පෞද්ගලිකාංශය අපේ රටේ එන්ජින් එක අපේ බකල් ගහනවා කියලා මා හිතන්නේ. ප්‍රයිවට් සෙක්ටර් එක පුළුවන් තරම් සංවර්ධනය කිරීමට අවශ්‍ය පසුබිම හැදිය යුතුයි අයවැය ලේඛනයකින්. රාජ්‍ය අංශය තමයි වර්ධනයේ එන්ජිම. පෞද්ගලික අංශය වගේම රාජ්‍ය අංශය වර්ධනයේ ගිය බොක්ස් එක නැත්නම් ගිය පද්ධතිය වටපත් වෙනවා. වාහනේ ඉදිරියට යනවද, පස්සට යනවද, එතර තියනවද, වේගෙන් යනවද, හෙමින් යනවද කියලා එක තීරණය කරන්නේ පබ්ලික් සෙක්ටර් එක. රාජ්‍ය අංශය නැවත සංස්කරණය කරන්න, නැවත ඒ තත්ත්වයට ගේන්න ප්‍රතිපත්ති හැදිය යුතුයි. අයවැය ආයෝජනය කිරීමට අවශ්‍යයි. පුළුවන් තරම් පෞද්ගලික අංශය දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාපාර ගෙනියන්න, වැඩි වැඩියෙන් ඒ ව්‍යාපාර ඇති වෙන්න උදව් සපය යුතුයි කියලා මා හිතනවා. විප්ලවීය අයවැයක් වෙන්නට නම් මං හිතනවා සල්ලි තියන අයටයි සල්ලි නැති අයටයි වෙන් කරගත යුතුයි. ජනතාවගේ චින්තනය සංවර්ධනාත්මක පැත්තට ගෙනියන්න මේ අයවැය පාවිච්චි කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. ලංකාව ඊළඟ දශකයේ දෙක තුල සංවර්ධනාත්මක රටක් බවට පත්කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමුව. මේ වසරෙන් වසර රට ඉදිරියට ගෙන යන්නට පහසුකම් සානු බල සහ පරිසරය සකස් කිරීමේ දෙයක් තමයි වෙන්නට ඕනේ. නව ඖෂධ පනතේ ක්‍රියාකාරීත්වය හා ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව ඉදිරියේදී ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් අද කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විසින් පවත්වනු ලැබුවා. ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත රටට අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටවන්න ඇති කරපු පනතක් තියෙනවා. මේ ඖෂධ පනත ගේන වෙලාවේ අපි පෙන්වලා දුන්නා ඖෂධ පනත ගෙනාවාම ඒ ඖෂධ පනත ගේන්නේ දැන් ලංකාවේ තියෙන ක්‍රමවේදයට. එංගලන්තය වගේ ලංකාවක් හදලා ඒ එංගලන්තයේ තියෙන පහසුකම් ටික තියෙන ලංකාවකට නෙමෙයි මේ ඖෂධ ප්‍රතිපත්තිය ගේන්නේ. වෛද්‍යවරුන්ට සහ අනෙකුත් කාණ්ඩවලට ඖෂධ ගැන දැනුවත් කරන්න ඩ්‍රග් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් හදන්න කිව්වා.
ඩ්‍රග් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් හැදුවා නම් වෛද්‍යවරයෙකුට පුළුවන් ඒ ඩ්‍රග් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක හරහා චෙක් කරගන්න. ඒගොල්ලන්ගේ පවත්වාගෙන යන වෙබ් අඩවියකින් අද වෙනකොට තියෙන ඇමොක්සිසිලින් වල ක්වොලිටි ඇෂුරන්ස් එකක් තියෙන අඩුම මිල ඖෂධය මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒතකොට ඒ අයට පුළුවන් ඒ ඖෂධය නියම කරන්න. ඒ මේ ඖෂධ කියන්නේ ජාවා ආරම. අදට ඩ්‍රග් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් නෑ. සුදුසුකම් ලත් ඖෂධ වේදින් වගේ පස්ගුණයක් හොරු ඉන්නවා. මේ රටේ හොර ඖෂධ වේදින් කී දෙනෙක් ඉන්නවද? හොර වෛද්‍යවරු කී දෙනෙක් ඉන්නවද? හොර වෛද්‍යවරුනේ වෛද්‍යවරුන් ලෙස මෙන්න වංචනිකයෝ. ඒතකොට ඒව වටලන්න තියෙන වැඩ පිළිවෙල මොනවද? ඒ මේකක් නෑ. ඒව හදන්න යෝජනා කරලත් නෑ. වෛද්‍යවරු ගාව ඖෂධ නොතියාගෙන ඉන්න එකේ වෛද්‍යවරුන්ට ගැටලුවක් නෑ. වෛද්‍යවරයෙක් ගාවට එන රෝගියා ජීවිත අනතුරක හිටියොත් දෙන්න බෙහෙත් තියෙන්න ඕනද නැද්ද? මහවිලච්ඡයෙන් ඇතුළට ගිහිල්ලා බලන්න කියන මේ මහාචාර්යවරුන්ට. ඒව ෆාමසි නෑ. එන වෛද්‍යවරයා චිට් එක ලිව්වම රෑ 7:00 මාට. ඔය චිට් එකේ බෙහෙත් ටික ගන්න අනුරාධපුරයට ආවොත් මගදී අලියා ගහලා මරනවා. එහෙම නැත්නම් ලෙඩා මැරෙනවා. මෙතුමල්ල හිතන්නේ මහවිලච්ඡය ලියන චිට් එක ඊට එහා පැත්තේ ඖෂධ අහලෙන් ගන්න පුළුවන් කියලා. වෛද්‍යවරුන් ගාව රඳවා ගන්න පුළුවන් ඖෂධ ඒ රඳවා ගැනීම හැකියාව දෙන්න ඕනේ. හැබැයි ඒක නොලැබුණා. මහජන වගේ අභාග්‍ය මහ පොළොව මත ඉන්නේ නැති මහාචාර්යවරුක පිරිසකගේ කුමන්ත්‍රණ අපි බලාපොරොත්තු වෙනවා. ඖෂධ පනතේ හිතකර තැන් තියෙනවා. ඒව ක්‍රියාත්මක කරන කමිටු දාන්න ඕනේ. ඒ යාන්ත්‍රණය හදන්න ඕනේ. අහිතකර තැන් ඉවත් කරන්න ඕනේ. පනත ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්කාලීන විධිවිධාන සකස් කළා නැහැ. ඒ කියන්නේ කලින් තිබිච්ච පනත අහෝසි වුණා. දැන් අලුතෙන් පනතක් ආවා. යාන්ත්‍රණ ටික සකස් කළා ක්‍රියාත්මක වෙනකම් පනත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පනත සඳහන් වෙලා නැහැ. ඖෂධ පනතත් එක්ක ඍජු ලෙස සම්බන්ධ වෙන කාරණයක්. ඒ තමයි මේ ව්‍යාජ වෛද්‍යවරු මේක අපි කතා කරලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ අපි කරපු පහුගිය 2013-14 අවුරුදු දෙකේ කරපු මේ සමීක්ෂණයේ පළාත් පහක මේකේ අපි පැහැදිලිවම දැක්කා 5000කට වැඩි ව්‍යාජ වෛද්‍යවරු පිරිසක් රට පුරා විහිදලා ඉන්නවා මේ පළාත් පහේ. වෙළඳපොළ හොඳට තියෙන තැන්වල තමයි වැඩියෙන් ඉන්නේ. කටුනායක, බියගම, සීදුව වගේ වෙළඳ කලාප ආශ්‍රිතව තමයි ලංකාවේ වැඩිම ප්‍රතිශතයක් ව්‍යාජ වෛද්‍යවරු ඉන්නේ. එහෙම නැත්නම් මේ හොර වෛද්‍යවරු ඉන්නේ. ප්‍රතිශතයේ ප්‍රදේශයේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් 31%ක් වුණා. ලංකාවේ ඉන්න ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳ තොරතුරු ලංකාව පුරා විහිදලා ඉන්න 330ක් වෙච්ච සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට එක ලිපියක් නිකුත් කිරීම මගින් සතියක් දෙකක් ඇතුළත මේ සියලුම වෛද්‍යවරුන්ගේ තොරතුරු ගෙන්න ගන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට. දැන් ඉදිරියේදී අපි පොලිස් ප්‍රතිතුමත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපිට ඒ හරහා හෝ ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව කටයුතු කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අද වැනි දිනක ලෝකයේ සිදු වූ විශේෂ සිදුවීම් දැනගන්න අදත් එක්වන්න Today in History විශේෂාංගය සමග. කොළඹ යුගයේ විසූ සුප්‍රකට කාව්‍ය රචකයෙකු වූ ජී.එච්. පෙරේරා මහතා උපත ලැබුවේ 1896 වසරේ අද වැනි දිනකයි. ඉදිරිවිර සරච්චන්ද්‍ර ශූරීන්ගේ මනමේ නාට්‍ය මුල්වරට වේදිකාගත වුණේ 1956 වසරේ අද වැනි දිනකදී. ඒ ලයනල් වෙන්ට් රංගහලේදී. මිනිසා විසින් පළමුවරට සජීවී සත්වයෙකු රැගත් අභ්‍යවකාශ යානයක් කක්ෂගත කළේ 1957 වර්ෂයේ අද වැනි දිනකයි. සොවියට් සමූහාණ්ඩුව විසින් දියත් කළ මෙම මෙහෙයුමට ස්පුට්නික් 2 නැමැති අභ්‍යවකාශ යානය යොදාගෙන අතර එහි ගමන් කිරීමට ලයිකා නම් සුනක දේනුව යොදා ගැනුණා. ඩොමිනිකා රාජ්‍ය එක්සත් රාජධානිය නිදහස ලබා ස්වෛරී රාජ්‍යයක් බවට පත් වුණේ 1978 වර්ෂයේ අද වැනි දිනකයි. ඩොමිනික් රාජ්‍යයේ වැසියන් අද සමරන්නේ ඔවුන්ගේ 37 නිදහස් දිනයයි. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් විනාශ වූ ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුණ වෙනුවට ඉදි කළ නව ලෝක මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කළේ 2014 වසරේ අද වැනි දිනකයි. දවසේ පුවත්පත් විපරම දැන් ලංකාදීප සිසු උද්ඝෝෂණයට පහර දීම සසිනී රෝහලේ මාරපණගෙන් අද විශේෂ ප්‍රකාශයක් පොලිස් කොමිසමෙන් කමිටුවක් SF ලොක්කා පෑ 24ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර රැකවරණ දුන් දෙදෙනෙක් රිමාන්ඩ් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මසකින් ඕනෑ අගමැති අධ්‍යාපන ලොක්කන්ට නියම කරයි දිවයින මන්ත්‍රීන්ට අවිත් එපා පුහුණුවත් එපා ගිනි කෙලිවලට එරෙහි සජිත් කියයි අවි පුහුණුව ඕනෑ අමාත්‍ය අජිත් කියයි මාලදිවින් ජනපති ඝාතන තැතට සැක මාලේ ජාතිකයෙකු නැදිමාලෙන් අල්ලයි දිනමින HNDA සිසුන්ට පහර දීම සෙවීමට අගමැති නියමයෙන් විශේෂ කමිටුවක් පොලිස් කොමිසමනුත් ස්වාධීන කමිටුවක් කැබිනට් අනුමැතිය නැතිව ආයෝජන බැංකුවේ 135ක් පුෂ්පා රාජපක්ෂ පදනමට දීලා ලක්බිම මාලදිවයින් ජනපති ඝාතන කුමන්ත්‍රණය පිපුරු මේසකකරුවකු ලංකාවෙන් අල්ලයි සිසුන්ට අමානුෂික ලෙස පහර දීම අගමැතිගෙන් පංච පුද්ගල කමිටුවක් කොමිසමෙන් ත්‍රිපුද්ගල කමිටුවක් ඇමතිගෙන් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් අධ්‍යාපන නිලධාරීන්ට අගමැති දෙහි කපයි
මව්බිම සිසු ප්‍රහාරයට එරෙහිව සරසවි සියල්ල අද පාරට බසී. රනිල්ගෙන් විශේෂ කමිටුවක්, මාර්පණගෙන් අද විශේෂ ප්‍රකාශයක්. සියා ඝාතන පරීක්ෂණ මහාධිකරණයට යොමු කරන්නේ CID මහේෂ් රත්ගෙන් ඉල්ලයි. O-level අසමත් අයටත් A-level කරන්න වරම්. අගමැතිගෙන් අමාත්‍යාංශයට උපදෙස්. මාසයක් ඇතුළත ක්‍රියාකාරී වැඩසටහනක් හදන්න. රුසියානු ගුවන් යාන අනතුර සිදුවී දින 3ක් ගතවීමට මත්තෙන් පාකිස්තානයෙන් අද තවත් ගුවන් යාන අනතුරක් වාර්තා වුණා. වාසනාවට මෙන් මෙම අනතුරින් මගිල් සියලු දෙනාගේ ජීවිත බේරා ගැනීමට ගුවන් නියමුවා සමත්ව තිබෙනවා. ඉකුත් 31 වනදා සිනයි අර්ධද්වීපයට ඉහළ හසේ පියාසර කරමින් තිබියදී අනතුරට පත් වූ A321 රුසියානු ගුවන් යානය අනතුරට පත්වීමට හේතුව යානයේ පිටතින් වූ බාහිර බලපෑමක් බව එම යානයේ අයත් ගුවන් සමාගම පවසනවා. එම ගුවන් සමාගම පවසන්නේ යානය අනතුරට පත්වීමට කිසිදු හේතුවක් නොමැති බවයි. A321 ගුවන් යානයේ පසුපස කොටස 2001 වසරේදී අලුත් වැඩියාවකට ලක් කර ඇති අතර එම ගුවන් සමාගම පැවසුවේ අදාළ ගුවන් යානයේ අනතුරට හේතුව ත්‍රස්ත ක්‍රියාවක් බවට පැවසුවා. මතය බැහැර කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මෙම මතය රුසියා විසින් බැහැර කර තිබෙනවා. මේ අතර ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සිසි එරට පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ IS සටන්කාමින් විසින් මෙම A321 යානයට ප්‍රහාර එල්ල කර අනතුරට ලක් කළ බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවයි. ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් නගරය දක්වා පියාසර කරමින් තිබූ A321 යානය ඊජිප්තුවේ සිනයි අර්ධද්වීපයට කඩා වැටීමට ලක්වන විට යානයේ දරුවන් 25 දෙනෙකු ඇතුළු මගින් 217 දෙනෙකු සහ මණ්ඩලයේ 7 දෙනෙකු ගමන් කරමින් සිටියා. මෙහි ගමන්ගත් බොහෝමයක් දෙනා රුසියානු ජාතිකින් බවයි වාර්තා වුණේ. මේ අතර රුසියානු ඊජිප්තු ඒකාබද්ධ මෙහෙයුම් වලින් මෙම යානයේ ගමන්ගත් පුද්ගලින් 163 දෙනෙකුගේ සිරුරු සොයා ගනු ලැබුවා. මෙම සිරුරු අතරින් සිරුරු 144ක් රුසියාව වෙත රැගෙන යනු ලැබුව අතර එම සිරුරු මියගිය අයගේ ඥාතීන් වෙත ලබා දීමද අද සිදු කෙරුණා. මේ අතර පාකිස්තානයේද අද ගුවන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ ෂාහීන් නම් ගුවන් යානය පාකිස්තානයේ ලාහෝර්හි පිහිටි අල්ලාමා ඉක්බාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බෑමේදී අනතුරින් මගින් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අනතුරට හේතුව යානයේ ටයර් එක සිදුව පුපුරා යාමක් බවයි එරට ගුවන්තොටුපළ බලධාරීන් විදේශ මාධ්‍ය වෙත පවසා ඇත්තේ. ජාත්‍යන්තරෙන් වාර්තා වූ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. නයිජීරියාවේ බොකෝ හරම් සටන්කාමින් විසින් පවත්වාගෙන යන රොකට් නිපදවීමේ මධ්‍යස්ථානයක ඡායාරූප කිහිපයක් අද අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ බොකෝ හරම් සටන්කාමින් මෙම රොකට් නිපදවීමේ මධ්‍යස්ථානය බාමාහි රජයේ තාක්ෂණික විද්‍යාලයක් තුළ සිදුකරගෙන යන බවයි. බුරුන්ඩි රාජ්‍ය තුළ නැවත සිවිල් යුද්ධයක් ඇතිවීමේ ලකුණු පහළ වී තිබෙනවා. පසුගිය ජූලි මස බුරුන්ඩිහි පැවති ඡන්දයෙන් එරට ජනාධිපති ලෙස පේරේ නකුරුන්සීසා තෙවන වරටත් බලයට පත්වීම මීට හේතුවයි. රටේ පවතින මෙම විරෝධතා මර්දන හේතුවෙන් රටවැසියන් 200,000කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බවද වාර්තා වනවා. ප්‍රංශයේ උතුරු වෙරළ තීරයට ගොඩගසා සිටි තල්මසුන් 7 දෙනෙකුගේ යුත් කණ්ඩායමකින් තල්මසුන් 3 දෙනෙකු නැවත සාගරය වෙත යැවීමට එරට වෙරළාරක්ෂක නිලධාරීන් සමත් වුණා. සාගර ශිරපායි මධ්‍යස්ථානයේ විශේෂඥයින් පවසන්නේ සිය ප්‍රජනනය සඳහා නොගැඹුරු මුහුදු තීරය වෙත පැමිණෙන තල්මසුන් නැවත ගැඹුරු මුහුදු කලාපය වෙත යාමට නොහැකිව මෙලෙස වෙරළේ අතරමංව මිය යන බවයි. බොලිවුඩේ කිං ඛාන් යන නාමයෙන් විරුද්ධාවලියලත් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ 50 උපන්දිනය වෙනුවෙන් ඊයේ ඔහුගේ රසික රසිකාවයන් පිරිසක් ඛාන්ගේ නිවස ඉදිරිපිටට රැස්ව සිටියා. මෙහිදී රසික රසිකාවයන් විසින් විශේෂ කේක් නිර්මාණද රැගෙනු ලැබුවා. මෙහිදී ජනතාව හමුවට පැමිණි ෂාරුක් ඛාන් සිය ස්තුතිය පළ කර තිබෙනවා. හොලිවුඩේ සුපිරි කාටුන් චරිතයක් ලෙස සැලකෙන ස්නූපි හට අද තරු සම්මාන හිමි වුණා. ස්නූපි කාටුන් චරිතය මිකි මවුස්, බග්ස් බනි සහ ටින් ටින් කාටුනේ සුපිරි සුනක චරිතයටද නිරූපණය කරනු ලබනවා. බැංකොකේ ඊයේ රාත්‍රී අහසේ දිසු විශාල ගිනි බෝලයක් පිළිබඳ දර්ශන අන්තර්ජාලය වෙත එක් කර තිබෙනවා. මෙම ගිනි බෝලය කෙසේ ඇති වූයේද යන්න පිළිබඳව මෙතෙක් සොයාගෙන නැහැ. Sports round up then.
සුපිරි ක්‍රීඩකින් සහභාගී වන 2020 තරගාවලියක් තවත් දින 6කින් නිව්යෝක්යේදී ආරම්භ වෙනවා. මේ පැවැත්වීමේ අරමුණ වන්නේ ඇමරිකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කිරීමයි. එෙහිදී ෂේන් වෝන් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන අතර සචින් තෙන්ඩුල්කර් බ්ලාස්ටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීමට නිමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ක්‍රීඩකයන් වන කුමාර් සංගකාර, මහේල ජයවර්ධන මෙන්ම මුතයා මුරලිදරන්ද සුපිරි ක්‍රීඩකින්ගේ ඇමරිකානු 2020 තරගාවලියට තරග වැදීම සඳහා සහභාගී වීමට නිමිතයි. ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාල සීමාව තුළ නියමිත පන්දු අර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම නිසා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩට තරඟ තහනමක් පනවා තිබෙනවා. මාස 12ක කාලයක් තුළ මේ ආකාරයේ සිදු වූ දෙවන වරද මෙය වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ මෙම තරඟ තහනම පනවා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය සඳහා සහභාගී වීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩට නොහැකි වනු ඇති. කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයේදී දඟපන්තිය වන අජන්ත මෙන්ඩිස් දැකූ පිතිහරවය සුපිරි ක්‍රීඩක කුමාර් සංගකාර ඇගයීමකට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අජන්ත මෙන්ඩිස් එහිදී පන්දු 20ක් තුළ ලකුණු 21ක් රැස් කිරීමට සමත් වුණා. කුමාර් සංගකාර සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණේ අජන්ත මෙන්ඩිස්ගේ පාද හැසිරවීම ඇමරිකානු ජාතික නර්තන ශිල්පියෙකු මෙන්ම නළුවෙකු දවන ෆ්‍රෙඩි ඇස්ටේට සමාන බවයි. ලොව දක්ෂතම රග්බි ක්‍රීඩකයා ලෙස නවසීලන්තයේ ඩෑන් කාටර් නම් කර තිබෙනවා. ඒ රග්බි ලෝක කුසලාන අවසන් මහතරගයේදී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන් 33 හැවිරිදිවියේ පසුවන ඩෑන් කාටර් මේ දක්වා සහභාගී වී ඇති තරඟ 112 තුළදී රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1598ක්. එසේම මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේ වැඩිම පරිවර්තන ගොල සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා වන්නේද ඔහුයි. අදට ඔබෙන් සමුගන්නවා. හමුවෙම හෙටත් රාත්‍රී 7:00 සිට සුබ රාත්‍රියක්.